දෙනාාටම තෙරුවන් සරණයි ආමිසධාන අභේධාන ධර්මදාන ට මේ දාන පරම්පරාව මේක පිය ගැට පෙළක පඩි තුනක් උනාානං පලවෙනි පඩිය ආමිශධානය දෙවනි පඩිය අභේධානය තුන් එනි පඩිය තමයි ධර්මදානය එතකොට අභේධාන පින්කමක් කියල කියැනෙ විශාල දාාන පින්කමක් විශාල ධානයක් ඒක. දැන් සමහර වෙලාවට පිහිතන මම ගවයක් නිදහස් කරලා දීර්ගාශ ප්‍රර්ථනා කලා. අමරින් ගවි නිදහස් කරවා කුකුල නිහස් කරන කකුලූ නිදහස් කරනවා මේ වගේ දේවල් ගොඩක් කරනවා අබේ ධන පින්කම්. ඒ වනාට ඒක එත් තරම්ම විශාල ශක්තියක් සපයන්ඩ පුළුහන් වෙයිද කියන කාරණාව ප්‍රශ්නකට තුරු දෙනවා. මගේ ජීතයට මංගේ මං ගව දහදිනෙක් නිදහස් කරලා තියෙන අවස්ථා දහයක එක ලොකු පංකමක් නොමුත් ඒ පින්කම මගේ සංසාරිට ඒ කුසලේ මට විපාක දෙනවා නමුත් සංසාර්ගමනය ඒක මට කොතන විපාක දීද දන්නේ මම අවුරුදු දහයක ගවයෝ දහයක් නිදහස් කර හම. ඒපු කියල කල්පනා කරලා බැලුවොත් එක අවුරුද්ධකට එක ගවයෙක් නිදහස් කරනකොට මගේ ඇතින් මදුරූ කීක් මැරු නැද කියලා. එකත් ප්‍රාණගහතයක්. අරයගේ ජීවිතේ නිදහස් කලා නවත් ප්‍රාණගාත සිද්ධ වනා සමහරලාට ලක්ස ගරන් කෝටි ගැන. එක් කෙනෙක් නිදහස් කරලා ලක්ෂයක් මැරුව හම පොයිකත බර කිය බලන්ඩුවන්. එක් කෙනෙක් නිදහස් කරපු කුසලයයි ලක්ෂයක් මරාහු පාපයයි. අතරෝක බරව දි කියලා හිතන්ුවවා. ං ඒ නිසයි බුදුරජාණන් වහසේ පානාති පාතා කෙන සිල් පදදේශනා කළේ එදාට මම අමුතුුවෙන් සල්ලිවියදැන් කරලා ගවයූ නිදහස් නොකළට කකුළූ නිදහස් නොකළට සියලුම සත්තුන්ට මගින් අභේ හම්බ වෙලයි තියෙන්නේ. අං ඒනිසාසයි භාගතුන් වහස මිසිල් පදදශනා කළ. එයාට අප්‍රමාණ සතුතිින් මැරෙන්න්න පුළුහන්කිෙනෙ එහෙම අභේධානය සම්පූර්ණ කරගක්තනම් ගවයෙක් නිදහස් කලා කියෙන නැතැ එක සතෙක් නිදහස් කරලා දහස් ගානක් මරණවන එක තර සංසාරේ ලොකූ කුසල කරමයක් කියලා මහිතන හිතන්ඩ පුළුවහන් මහිනැතිවේ ඒකයි සඳහන් කලේ එක් කෙනෙක් නිදහස් කළ දහක් මරහම පෞද්ධ බර පින්ද බර කියලා හිතන්ඩ වනවා. එහින්දා ඇති සත්තු මරණක දිවි හිමියෙන් ප්‍රාණගාතය කරන්න නෑ කියල කෙනෙකුට සමාදන් වෙන්ඩ පුළහන් නම් එතන තියෙන ආරක්ෂාව තමයි ආරක්ෂාව කිය කිය. පුළ දැල් කඩන්ඩ නිවෙස් පිරිසිදු කරන්ඩ බුදුරජාන් වහස තාන කල නෑ. භික්ෂූන් වහන්සේට තවසර තියෙනවා මකුඩු දල් කඩන්ඩ. එද නිසා භික්ෂූන් වහන්ේටත් ත තිය ප සන්පද වික්ෂන් වහසේටන අවසරයක් නෑ සාමනය ික්ෂූන් වහන්සේ මක දල් කලලා පිරිසිුදු කරන්න ඒ කාරනා පිළිබඳ අවසරයක් තියනවා අයිතින් අරමදධ්‍යීමම ප්‍රතිපදා අපි ෙවල් පිරිසිදු කරනවා කියල කිය හම ඒ පිරිසිදු කරන ක්‍රම තියෙනවා. තමහරලාට කෙනෙක් විශදවයක් යොදන්නට පුළු හන්ගේෙදර පරිසිදු කන්න කියලා. එහෙමත් සත් මැර ම දම පරිසිිතු කියීම අරමතම ැරපපුත්තෙක් තෙන්ඩිපා. ඒය සඳහම විසාාච්චික හමුණත් ඒක ඒක බලපානවා පිටේ. පිරිසිදු කරනගේ කැරපොත්තු ෙදරටයඒ එක නවත්තන්න බැහැ. නමුත් ඒගොල්ලන්ට ජීවත්තෙන්ට තියෙන ඉඩකඩ අහුරල්ලා තියෙනවන ඒගොල්ලන්ට රැදිල්ල ඩක් නැව නහඟක් වෙලාට නමු ගෙරක තිය බඩු ාහිරත් එක් ඊඩ කඩ හරන්නේෙ කොහොමද කියෙන කරනාව හිතාගන්න අමාරයි නමුත් සමහරලට අපි කල්පනා කිරුවත් රාක්්‍යක වගේ ලෑල්ලක්කඩ අපි පඩදාශ කො හරි මන හරිදාල්ලා බඩු ාහිරාදිය කියල යෙනවාවනම් ඒගොල්ල බොහෝවෙලාාවට හැගිලා ජීවතන ඒවාගේ අසවල් ඒවාගේ අස්සවල්ල ඒවා. ඇ ොවන නැන ෑලිකම් පිරිසුදු කරලා පිනික ාගටික කියෙ ල හටියක්න. සමහරලාට ඔය ගක් වෙලාවට නැගන ප්‍රශ්නයක් මේ කුස්සේ තියන සිංහකදාව එතන ක න්නවා කියන කතාව. සමහල්ලාට අපි ඔයත් ටයිල්වාගේ දේවල්ලා තිනනම් විශේෂෙන් සැලකලිමත්ට ඕනෑ ඒ ටයිල්ලතර කුහර තියෙනවාවද කියලා බලන්න. ලකක ගව විතියට ටයිල් එක කල්ල නවා. එතකොට ඒ ටයිල් එක අදලපු තැන අර සිමෙන්ටිත් එක හිරවෙච තැන කහරතිබුණු? එතන්කොටලකූම පුරදුදවෙලා විතර දානවා. න එයන්ගේ කුහර සියල්ලම වහදාන්ටි කටයතු කරනුවන ඒතැන්ගල කූමිට වැදෙන්ට හැටියක් නෑ. සමහරලාට සමහරගෙවල්වල බිම ටයිල් පොලොක් හදලා බිත්තියේ වටේට මේ ලෑලිපටියක් කල්ලනවා එති ලෑලිටය හරියට ගම්ම එකක් දාල ඇෙවේ නැත්තන් ඇනවලින් විතර කල්ල ලතිබත් ඒ අතරි කූම පුරදනවා ප ඒගොල්ලන්ට වාසස්ථාන හදලදීල යපිතියෙන්නේ හදලදීලා පස්ව? ඒ කරදරය කියලා වි පාච්චි කරන්නවා. එහම තබිගේ දේශ චිත්තයත් එන නිසා ඒකාරන මට බල්පාන එහම තු ව වල්දරවල් පිරිසසිදු කරන්න මකරු දල් කරන්න ය හොත් භගත නස ධන කරනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ දිවි හිමියෙන් පාන ගතයෙන් වලි නවකල පොරන්දුවෙන්ට කෙල් පුදුම ආරක්ෂාවක් තියන එකි හට සාකච්චා කරමු දිවි හිමියෙන් පන්සිල් කඩන්නෑ එකැන මගේ ජීවිතය ගිය මම මැරුවක් ිල්පද කකඩ ෑැන ොන්දුවයි වි හිමියෙන් කෙන කිය. එට අපි අභිඥ්ඥාවක් තියෙන අයත් නෙමෙයි. ලොගූ ප්‍රඥාවක් පහළ කරගත් අයත් නෙමි. එහෙම පන්සිල් රකිනව කියල හිතුවට අපිට පස්සේ මේ දිවි හිමියෙන් පන්සිල් සුරකිනව නැත්තම් ප්‍රාණගාතයෙන් වලකිනවා කියලා පොරොන්ද වෙලා ඉන්න කෙනා. ඒ කාරණාවම දිගින් දිගට දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා විදර්ශනාවක් මට්ට ඒක දියුණු කරගත්තු. එදාට ඔහුට පේන්ට පටන්ගන්නවා මං මෙච්චරකල් සිල් රැක්කා කියලා හිතාගෙන හිටියට මංගතින් කොච්චර සිල් කැඩිල තියෙනවාද කියලා ඒමයි ිල් රකිනෝ කියලාද හිතාගෙන හිටන සිල් කැඩින ප්‍රමාණය පේන්ට පටන්ගරගෙන තමන්ටම තමන් ගැන ලැජ්ජාව කැතියෙනවා. මම සිල් රකිනවා කියලා හිතුයි මේකටද කියලා. මෙච්චර කල් සිල්රකිනෝ කියලලා කිරුවීම මේකද දෙ කියත් මොකද මගේ ඇතින් මම නොදැන ම නොදැන කියලා කියහම කෙනෙක් තර්ක කරන්න පුලුවන් නොදැන කලා නං අකුසල් නෑන කියලා. ොඒක නොදැන ෙමයි කෙරෙන්නේ. අපක උදාහරණයක් සඳහන්කිරවෙත් මෙහෙම කෙනෙකුගේ හිසේ උකු නොවන්නවා. ඇයටකලකු කරදරයක් සමහර වෙලාට උකුණු අතින්ගන්නව වන අරග විසිකරනවස්ථා තියෙනවා. සමහරයි වතුර දදාානවාරගෙන. ඉතින් වතුරට දාපු හම උකුුණ ැරෙනවද නැද කියෙන කරනාව වෙනමති කරන්න උකු මරෙනවාවන අපි ඒක බලපානවා උකන නොමැරෙන න ඒක බලපන්න නැහැ. කුණු අරං අයින් කරන්්ඩ එපා කියල දේශනාව කරන්නේෑ. නමුත් අපි පාවිච්ි කරවා බෙහෙත්තුවර්ග? බෙහෙත්වර්ග සහට ගල්වලා විනාඩි පහක් දහයක් ඉඳල වලුව හෝදන්න කියනවා. විනාඩි පහක් දහෙක් ඉන්ඩ කියන කාරනාව තුළ මං යොදාකපු බෙහෙතට උකලා මැරෙනවාද. ඇනත්න් ලේනිියයා පුරනවාද. කිය කාර්නාව පලිබඳද සල කිිත්ඉඩයිනවා. නත් අපි පන්සිල් රකිනවා කිය හිතාගෙන හිටියට මහට අරවාය කාරණාවක් හිතා නැතිවනාට එක අක්සලක් වෙන. මක දුඋපනා මැරෙන්න්නවානගේ බෙහත යොදලා ට ෙහෙත යොදල බෑ. නොත් මට සිහි මදිහින්දා මංඒ බෙහෙත පවිච්චි කලා. ඒකයි සඳහන් කලේ දිවිහිමියෙන් සිල් රකිනවා කියල හිතාගෙන හිටියට සිහි මදිිනිසා කෝචනකුල් කරනවාද අපිියඇති. යි තරම් බලපනෝදී කාරන අපිට සිහක් ඇතින් අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහසේ දේශ කල හැම විලා සතර සති පට්ානයකුත් වැඩෙන්ව නැන ජීවිත වැඩෙන්දන නන්ත්‍රය සිහිතයෙන් දන කියල. ඒ කරනාව වටිනවා ඒවාගේ දේවල් දැනකන්න. ද රෑය දවල් දෙකේ මගේ කල්පනාවක්තියනවා මගේ සිල්පදයක් බිඳුනද. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙක්. ඒ වෙලාවක මන් ඉසිල් මෙෙහි කරන්න කියන කාරනාව. එක අපි උදේ පන්සසිල් සමාදක්ා හැන්දෑ නිදිහට ගහිෙල කල්පනා කරන්න පුළුවන් අද දවල් කාලි මගේ සිල් කොතනින් හරි කැඩු නද. සේලේ මෙනහි කරලා ආවර්ජනය කරලා බලන. හැඟුණොත් ඇත්තට මහවලත්යක කතා කර කර ඉන්න තැනින් අහවල් කාරණාව නිසා බේරීම උදෙසාමන් කියාපු වචනය මුසාාවක් වුණාවට පුළහන් එළ සැකයක් ආවොත් ඉතා වටිනවා ඇවෙලා ්‍යපහෝ සිල් සමාධන්වෙන කයක් මතුරුත් මඟ පහ සිල් සමාධදන් වෙන. සැක නැතිනම් හරි සතුු යොහුට ආර්්‍යය කරන්න පුළහන් වෙලා තියනවා ඇැබෑවට මන්ගති බොරුව කිය උන්නන්නේ අද ත මේ සිල්පදයක් කාණි උනේ පඟතින්. ඒ සතුට කොයිතරන්ද කියන කාරනාව සඳහන් කරන්න බැරිතරයි. මොදෙක රාජ්‍ය කලබනට වඩ වටිනෝ. මේකාරන පිසරහට සාච්ා කරම අට සිල් ගාව ටයනකක් එනකොට භාගිතුන් හස දේශ කරන නොමේ එක්ක දවසක්ික විසිහතරපයක්. හරියටම අට සිල් රකින්ද පුළුවහන්නන්. ඒ දවසේ මං මගේ සංසාරයට ඇතිකර ගත්ත වටිනාකම මේ ඉරයි හඳයි දෙන්න ලෝකෙ කාටුවත් මිල කරන්න බෑ. ලෝකෙ මිලකරන්් ැරි මේ වස්තුූම් දෙක කොයි තරන් ලෝකෙට වටිනාද. සඳහන් කරන එ දවසක් පෑ විසි අතරක්හර්රියටම අටසිල් සමාධංවෙච්චි පුද්්‍යලයා ඒ පුද්්‍යලයාගේ සොලොස් කලාවෙන් එක කලාවක් තරන්ගත් ඉරහඳ දෙකම වටිනෑ කියලා එක. දාසේකට බෙදලා ජීවිතන් කොටස් දාසේකට බෙදලයි සොලොස් කලාවෙන්ම අපිසාකච්ඡා කරමු හ සොස් කලාවෙන් එක කලාවක් තරන්වත් ඉරයි හඳයි වටින්නේෑ. අටසිල්පු සමාධංගච පුද්ජලයා තරන්. කියලයි සඳ ඒ පුද්ගලයාගේ සොොස් කලාවෙන් එකලාවක් තරවත් ඉරහඳ වටින්නේෑ කියැයි දේශනා කළේ ඉතින් ඊට වඩා ඒකාරණාව වචන කරන මහිතන තේරෙන්න්නෑ ඉරහඳද නොටිනවා කියලා කිය හම මේ පුද්ලයා රන් තරී තරයි කියල බදුරජාන්හස දේශනා කළේ. එක දවසක් අටසිල් රැකගන්න එක. සක්විති රජකමට වඩා උතුම් කියර දේශනා කළි. ඔ සක්විති රජකමට වඩා උතුම් කියල දේශනා කළේ මේ උතුම් සීලය දෙව්ලොවම උපද්දවනවා. මේ අෂ්ටාංග සීලයේ පංච සේලේක හරියටම රැකගත්වො දෙව්ලෝම උපද්දෝනවා. දෙවියන්ට කිසිම ලෙඩක් නෑ යටත් පිරිසෙන් සම් ප්‍රතිසිාවක්ොත් නෑ නමත් සක්විති රජරුවන්ට උනත් හැදෙනවා. එම පිරිසාවත් හැදෙනවා. කැස්සත් හැදෙනවා. තුනටය වේදෙනවත් හැදෙනවා. ඒයිකේදන මොව මනුස්සකට හැදන ක්විත රජවට යොක්කො හැදෙනවා. හැබැයි දෙවියන්ගේ කොඳක කියන්නේෑ. දෙවියන්ගේ තුන්න ටිරි දෙෙන්නේ. හමනම් මේක දවසක් සිල් රැකපු ආනිසන්සය සක්විත රජකමට වඩ වටිනෝ කල දේශන කළේ නිසා. එහෙමන උදේ සමාධන් ච්ච සීලයේ හැඳදෑගේ ආවර්ජනය කළ නිවැරදිී කියළ දැනගත්හම. හ උදෙත් ඒ කාර්ජනය කන ොද රෑට කොම සිල් ැඩුන්න මන්නිදාගෙන හිටීම දවස් ගාන සිල් ආරක්ෂාකරගත්ත පුද්ලවගු යෙන සතුට කොච්චරද කියන කාරණාව වචනහලින් සඳහ කරන බැරිතරම්. එතරම් ශ්‍රේෂ්ටයි සීලයකෙන බදුරජාණන් හස පැලි පලි. දෙවියන්ට අපිට කරදරයක් වෙච්ච වෙලාට විතරක් දෙවියන්ට අපි පේන ඇති කියලා. එනිසා අපි කරදරයක් වෙච්චවෙලාවට ඉතරයි දෙවියව මතක් කරන්නේ. අපිහමට ක කියන ට ච් හහිට දවියන් සිහුණනා. අපි එහෙම හිතාගෙන හිටියට දෙවියන්ටිව නිතරම පේනවා. හරදරක් විච් වෙලාට හිතරක් නෙමයි පළුරක් ගට ගන්න වෙලාවට පින් අනු මෝදන් කරන වෙලාවට නෙමෙයි. සූන්දු දුන්ටිකක් පූජා කරන වෙලාවට නෙයි. අපි හැම දෙවල් කරන පනුට සු දුගල්ල සමහලට පඳරු ගක හන්නේ. නමුත් දෙවියන්ට අපි හැම වෙලායි පේනවා. අපේ කරදරය උන්වහසේට පේනවා වගේම මං දඩමයනටත් පන්දි හබලාගෙන වහස දකින ඔබහෙන දඩේමිත් යන ඒකත් හොඳටම දන්න. ොකරන්නනට ඒ එකක් හොඳටම දන්නවා. ොක නොත් කරන. වැරදි කාමේවනට ඒකක් දන්න. එන ගබ ඒ ක්‍රියාවෙච්ච දෙෙනනවා. එඒන ගඔබ බොරු කියලත් සමාජ මුලාවට දනවා. ඔබ රාරක්කුත් පාවිිච්චි කරනවා. මේ කාරණා පහමත් දෙවියෝ දකිනවා. ඒ අතරමම් කරදෙයක් වෙච්ච වෙලාට දෙවියන්ගෙන් හනවා දෙවියන්ටවත්මන් පේ නැද්ද කියලා. උත්තේ ඒතමයි හොඳටම පේනවා. ඒවට පිහිටවෙන්න කොතනඉදල කෙතීරණයයි ප්‍රශ්නයක්ක්තියි. සදහන්කරනවා පිහිටක් ඉල්ලන කොටේ ි කලින් කතා කරලා තියෙනවා අම්මකිෙනෙක් දරුවෙක් බලාගන්නවාගේ බලනෝ කියලා. ඉස්සරලා මෛත්‍රිය තියෙනයට. මෛත්‍රී විහරණ ඇත්තූ දිහා මුලින්ම බලනවා. ඉස්සරලම සලකන්න ඒ අයට. එතනෙන් දල පටන් ගන්න සැලකිල්. ඊනකට අපේ මෛත්‍රී අඩුවෙන්ඩ සීලේ අඩුවෙන්ඩ අපි ඩම් ගගේ සැකකිල් තමයි හම්බවෙන් හම්බ ෙන්ඩත් පුළහන් ඒ එකත් නැතිවට ැතිවෙදත්පු. හිෙද අපිග සිල්බන ආරක්ෂා කරනෝ කලෙ ඇතරම පසිල් කිනව කියෙන කියෙන මෛත්‍රී සහගතයි කිය තී යාපු ගම අපිට හිතෙන්නේ වනාවක්න එක තැන ඉඳගෙන වඩන ඒක විතරක් නෙමෙයි. සතෙක් මරන්න නත්තං එක අබේධානය අනුගේෙදයක්හොරකන් කරන්න නැත්තම් ඒකක් මෛත්‍රිය. වැරදි දිදිහට අනුගේ කාම සම්පත් පරිහරණය කරන්නනත ඒ එකත් මෛත්‍රී සිිවිල්ලා. බොරු කියර රවටන් නැත්තන් රහමේරෝලින් ගෙන් ෝන මේකාරණ පහමත්. මෛත්‍රිය තියෙන කෙනෙකුට කරන්න පුළ හන් ිසක් මෛත්‍රිය නැති කෙනකුට මේ දේවල් කරන්න බැහැ ්‍රිය නැ කියල කියන මේ දේවල් කැෙනව කියලක මෛත්‍රියක් නෑ කියන එකයි. යම් කෙනෙක් සිල් සුරකිනවා කියලා කියන මෛත්‍රසා කතයි කියනෙකයි. මෙමනක් මොලින් මෛත්‍රීසිත් ඇත්තූ දිහා දෙවියක් බල බව සහ කරන්න ිනිසා උන්වහසරගේ ආරක්ෂාව උන්වහසලගේ පිහිට නිරන්තරයෙන් සැේනවා විස්සරල් ගුණ හුතුන් පිබඳ සිල්ලවතු පිබඳ. මිනිසුන් දිහා බලහම උන්වහසේලාටදැ. අපිට සමරලාට පේන්නේ මිනිහෙක් වැරද්දක් කරන වෙලාට දක්කොත් අපි දැක්ක ඔහු වරදක් කන බ. ඔහු වරද ොකට හොඳදටඉන්නලා අපි දන්න ඔහු මනෝද මීට මොහතක කලින් කළේ කියල්. නවත් හු දිහා බලහම දෙවියන්ට තීරණය කරන්න පුළහන් ඔහු මීට කලින් මුණද කළේ කියලා. එපුජලයාගේ පැවැත්මත් එක් ඒපු ජලයාගේ රටා අර් එෙක් ොකට අපිට වඩා ඉතා ඉහල තැනකිෙදලවන් හස බලන්න අනුස්සලෝකෙදිහා සාමාන්‍යෙන් අපි සඳහන් කරහම මේ. ඇැමවක් මනුසලෝක දිහා රන්තරම් බලනෝ කියන කරම සඳහන් කරන්න නැහැ. ඒ දෙවිවරු අප්‍රමාණ වූ දි්‍ය කාම සම්පත් භුක්තිවිද විද ඉන්න අය. ඉදිහා බලන්න කාලයක් නෑ උදාහරණයක් සි සඳහකිරුත් අපේ ෙතර තියෙන වැඩත් එක්ක. අපේ රකීරක්ෂා ව්‍යාපර කටයුත් එක්ක, අපි මහට අල්ලක් ෙදරින් ලෙඩා බලන්ඩියන්ටත් මාසගනකටත් බෑ වැටින් හැති අපපෙන් හැ පැතඉන්නේ. නවත් අපිම ගෙදර කතා කරන්න අහලා ලෙඩවෙල සුමානයක් කියිය අනමුත් ඒය බැම්ෙන් හැ පැතරයාගන්නට බැරිවනා කියලා. ඒතර අපේ කටයතු උන්වහසලක් අප්‍රමාණෝ දෙව සැපවි දෙවිද ඉන්න අ. පර ඉන්නයි මනුසලෝකෙදිහා බලවන බලන්න ඉතාම අඩුවෙන්. නම් නිරන්තරේ මනුස්සලෝකෙදිහා බලණ දෙවිවරු ඉන්නවා අප දේවේන්දරයන් වහස සතරවරන් දෙවරු උන්වහසල ටරන්තරෙන් මනුසුලකෙදිහ බලනවා. ඒේ බල්ලකට න්වහසල් දකිනවා. ඒනිසා දෙවියන්ගෙන් අපි සහලට පිහිටක් ඉල්ලනට අපි විශේෂ සහ කරනව මේ අපගේ ආරක්ෂක දේවත වූද. නිරන්තරෙන් අපි ආරක්ෂා කරන දෙවරුඉන්වා. ඒ ආරක්ෂක දේතාවට අපි විශේෂයෙන් පින් දෙන්නේ එකයි ඒ ආරක්ෂක දේවතාව තුරට කොහමත් අිහබලව දරු වහසල නිරන්තරෙන් දකිනවා අපි වාද කරන්න කියලා දේවරු නිරන්තරෙන් අප ආරක්ෂ කරන අපි සිල්ගුණ රකිනවනන් අපි සමල්ල දේදවියන්ට පිණුත් අන ෝදන් කරන උුහසේලා අපි ආරක්ෂ කරනව කියෙන කරනවා අපි සඳහන් කළ අම්ම කෙනෙක් දරුවෙක් බලාගන්නවක් බලගන්නවා කියලා හුගේ කුසලේ නිසා අනික් අයට ඒක විපාක දෙනවා. ඔහුගේ කුසලේ නිසා අනික් අත් රැකිෙනවා. සමහර වෙලාට එක්කෙනෙකුගේ අකුසල් නිසා එක බොහෝ පිරිිසගේ අකුසල් නිසා සමහර වෙලාට හොඳකෙනත් ඒකට ගොදුර වෙලා ආරක්ෂාවක් නැතිවඩත් පු කුසලේ පාපිට වඩ බලවා. දේ නිසා සමහර ගෙදරක ආරක්ෂාව හැදෙනාවන්නඩ පුළුවන් ඒ ගෙදර සිල්ගුණ වඩන සම්මාධිත්්තිික පුද්ගලයක් දෙන්නේෙ ඒ අයට දෙවියන්ගේ තියන පිහිටසරන ආරක්ෂාව යටතේ. ඒ අගේ ජීවිත අඳුරු නොවැන්න ඕන නිසා. ඒයි වෙනුවෙන් මේ දේවල් රැකල දෙනවන්නට පුළුවහන් ඒ පිහිටෙන් අරගොල්ලොත් යැපෙන වන්න පුළහන් නමුත් ඒගොල්ලන්ගේ තාසාරක ජීවිතය අදුරුත් බවට ඇදිලයනවා. නිවැරදුවම තෙරුුවන් සරගේපපුයි ඉන්න තැන්වලට බලවේ ගොල්ටට අප පහසුව ඒරණාව පිටකෙම සඳහන් කරනවා. ඒක පුද්ජලෙක් එක ගෙදරකට යනවා නමුත් ඒ පුද්ලයාගගේ අමනුෂයකන්න. අමනුෂ්‍යයා ඉන්න පුද්ගලයයා තමන් මිත්‍රයෙක්ගේ ගෙදර යනවා. මිත්‍රයයා ගෙර ගේටර ගවට යනකට මෙයාට කයි ලකු සැහල්ලුවක්ෙන. මේ සහැල්ලුව මොද කියලා ැලුව නම් අරගෙදට ටිකෙලාවක් ඉඳල අපපහ යන්ඩ ගේටු ගාටට ආ අපහ අය කයි අර බර වේදනාව දැනෙන්ට පටන්ගත්තා. අමනුශ්‍යයක් කියන කාරණාව හගනගන කතා කලා කතාකළ ලැහුව මේ ඔ බැයි අතනින් බැස්සේ කියලා. ඒලා සඳහකරන මටේ හෙන්ඩ බෑ එහෙන් මිනිස්සු තෙරුවම් සරණගේපු අයි. එනිසාමට හටෙන්ට අයිතික් නැට හෙන්ඩ බෑමට හිඩ බෑ. ඒෙතර මිනිස්ු තෙරුවම් සරණ ගේ කියලා උඹ කියන්නේ කොහොමද තෙරුවන් සරණයන්නේ එල්ලැහවා. ඒ අමනුස්්‍යයාම කිය දෙනවා අතරුවන් සරන්නනයන හැට. රිට තමන්ගේ බෙල්ල ක පන්්ඩ ආවදේ තම දුන්න වගේ කිය දුන්න මනු ඇතන තතිරුවන් සරනය අමනුෂ්‍යයට ැලයන්න සිත්වනවා. නිසාහම තැ ගොල්ට ඒවාගේ බලව ගෝල්ඩ හලට ඇතුල්ලට අපහසුයි හරියටම සරණ ගෙහිල්ල ඉන්නවන. සදැහවත් පිරිසක් හැටියට බුදුජාන් වහසේට ගරු කරන පිසක් හැටියට ෞද්ධ ොනයත් අහනාාවවැඩ පුළුව. ෞද්ධීෙන් හට අපිට යම් අවවාධයක් කරන්න පුළහන්නන්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පිරිසක ශාස්තෘවරයා නෙමෙයි. බුදුරජාණන් වහන්ස කියල කියන්නේ මුළු විශ්වයම ශස්තෘවරය. උන්වහන්සේට ජාතිකුල ගෝත්‍ර ආගම්මකවත් බල පැවිනෑ ර්මේ දේශනා කලා න සියලු දෙෙන අටමයි. නිරේ කියන කාරණාව පැහදිි කලාන්න බෞද්ධයන් විතරක් වැදි කරලා නිරේටයනෝ කියන කාරණාව නෙමෙ. ඉත්්‍යාදුෂ්ටයෙන් තොරව. සම්මාධිට්්‍යෙන් යුක්තව නිර්මල ධර්මයේ කෝකද කියන කාරණාව හොයාගන්ඩ අපි අද ටිකක් වැෑයම් කරන්න වෙනවා. දලංකාව කියල කියෙ මිති්‍යා දුෂ්ින්ගෙන් ර්තමාන වෙනකොට පිරිච්චරට. එකඒක් කියෙනා විධාදහස් දක්වනවා. මෙමුත් විධාදහස් දැක්වවාට කොටසක් ඒ හොඳයි කියන කොටසක් මේක හොඳයි කියලා කියන තවකොටසක් නෑ දෙකවන මේ අනික හොඳයි කියලා යන නොත් ඒවාට කවරුවත් දන්නේ හරිමකක්ද කියලා. ඒනිසා භාගිතුන් අහසේ දේශනා කරපු බිදිහට යම් තැනක් සැකයිනම් ත්‍රිපිටක මේ ඉගෙන ගන්නඩ කියලයි දේශනා කලි. අ නිසා. මල ්‍රිටකම පරිහරණය කලලා සැකඇතිව වුත් ඒ සකේ මගහරවාගන්නන් ත්හ කරන්නෙනෙුට පුළුවහන්කම තිබුණොත් ඔහුට මේ මාර්ගගේ පාදගන්න පුළහම්බේව. මිති්‍යයාදෂ්ටීෙන් මදිල සම්මාදිිට්චිට එට පුළහන්වෙයි. කල සත්්‍යයාම දැනහෝ නිරයක් තියෙන බව දැනහෝ නො දැන අප්‍රමාණ පෞකරගන්නවානන් ඒ අයට මේ නරක තිරිසං ප්‍රේත අසුර කියන සතරාපායි උපත ඒ කාන්තයි නියතයි. එයින් නිදහස් කර ගණ්ඩයි, බුදුරජාන් වහසේ ධර්ුමේ දේශනා කළේ. මේ කර්මය කියන ධර්මතාවත් බෞද්ධයන්ට විතරක් සීමවින එකක් නෙමෙයි. බෞද්ධ නොවන අබෞද්ධාය මේ කර්මය කියන ධර්මතාවෙන් කොච්චර පීඩා විදිනවද. කොයි විදිහට දේගොල්ු විඳින්නේ කියන කාරණාවත් එන අපි ආරක්ෂාව මේ ධර්මරත්ය තුලයි රැඳිල තියන්නේ. වර්මායයේඒ ධර්මරත්න්නේ කොහෙද තියන්නේ කියලා අහන ප්‍රශ්නයට උත්ත්‍රේතමයි. වර්තමාන අපේ රටේ පාවිච්චි කරන, මේ බුද්ධජයින්තයේ මුද්‍රණය කියන පොත්වොල සඳහම් කරල තියෙන්නේ. භාගිතුන් වහසගේම නිර්මුණිති පිටකෙමයි භගතුන් වහස නිරන්තර සීලයක් දේශනා කළ. ඒ සීලයේ එකේ එක මට්ටන්තියනවා. ප්‍රාථමිකම සීලය පන්සිල්. ඉට පස්සේ අටසිල්. බෝසතානන් වහන්සේලා ආරක්‍ෂා කරපු සීලයකුත් තියෙනනවා ආජීව අෂ්ටමක සීලේ කියලා. නවාංග උපෝසට සීලයකුත් තියෙනවා. ගෘහස්ත දස සීලය කියල දස සීලයක් තියෙනවා. සාමනේර දස සීලේ කියලා නැවත දස සීල ඇත්තිේන. පතම ල් ලක දහත්තුව යෙන තුම සීලය දෙවියනුත් වදින බ්‍රහ්මයතු වන්දින මහරහතන් වහන්සේලතු වදින සියල්ලුම හිස නමන උප සම්පදාශීලය. ගම උත්තුම්ම සීලය. කට භාගිතුන් වහසේ ක්‍රමක්කමින් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ සීලේ ඉහල මට්ටමට අරුණකාරණට පැහැදිලි කරලාතියෙනවා. හැමසීලේකම මුල පන්සිිල්තියෙනවා. මුල්ම තැන. එතකට මේ පන්සසිල් පිළිපව සඳහන් කරහම පලවෙනි සිිල් පදය. පානාතිපාතා වේරමණී සික්කාපදැන් සමාධියන්න අපි සඳහන් කළ කරුණු පහක් සම්පූර්ණ වනහමඒ කර්ම පතයක් බවට පත්වෙනවා. ප්‍රාණගාතය ගත්තො පන ඇති සතෙක් ඉ සතෙක් ඉන්ඩෝනෙ ඒ සතාට පනතියෙන බව දැන ගණ්ඩෝන. ඒ සතා මරන්ඩ මට සිටක් පහළ වෙඩෝන මරන්ඩ උපක්‍රමයක් යොදණ්ඩෝනේ උපක්‍රමයේ පාවිච්චි කරලා මරන්ඩ ෝනේ තරණ පහම සම්පූර්ණ වුණොත් ප්‍රාණගාත කර්ම පතේ මට සම්පූර්ණ වෙනවා. යම් හේතුකින් යම් කෙනෙක් සතෙක් බව නොදැන තැනකොට කොටන. අපම පිහික් මූහත් කරලා දැ පිහ මූහත හොඳයිද. පොරවත් මහත් කරලා මූහත ප්‍රමාණවක්ද. කිය බලහිට යම් කිසි කොටයකට කොටනවා. එමනත්තන් ගහක එල්ලිය ලින වැලකට කොටනෝකීම අයිුද මූහත්ද බලන්න්න කොටනකොට ඇත්තටම එල්ලලා ඉඳල දෙනි සරපී ම කොටල තින සරපයකුට නමුත් කෙටුයි වැලක් කියලා රර්පයයා දෙකට කැපිලා මරණනයට පත්යනවා මට ප්‍රා ගහතේ සිද්ධල නැෑ. අතෙක් රණ චේතනාවක් තිබ්බෙම මෙනෑ. සමහරවෙලාට ඔහු සර්පයක්ම කියලා හිතාගෙන කොටනවා කොටහ කට දදින වැලකට එත් ඔහුට එතකොට කර්මපති සිද්ධ වෙන්නෑ. එතන ප්‍රාණීෙක් නෑ නමුත් හිතේ තිබන ප්‍රාණියක් කියලා මු එතන පාණයෙක් තිබු නෑ. ඒ වදක චිතේ තුළේ ඔහුට උපදින දවේශය හුට වෙනම බලපාන. කර්මපතයක් ප්‍රාණ ගහත්තයක් වෙන්නේ නෑ. එතකොට අි සමහර වෙලාවට කඩුවක් අරගෙන ගිහිල්ලා ඇඳක නිදාගනන්න අහවල් පුද්ගලයා. ි නමින් සදහ කරන අහවල් පුද්ගලයා ඇදේ ඉන්නවා මං මිනිහ මරන්්ඩයි යන්න. එහෙම හිතාගෙන කියෙලලා කඩුවෙන් කොට නො ඇද ඉන්න කෙනට අපිගේ ඇද ඉන්න ජේමිස් කියලා. ජේමිස් ඇදේ නිදාගෙන න්නවා මං යන්න ජමිස් මරණ්ඩ. ගේල්ල කොටහම ඇදේ හිටියේ ජේමිස් නෙමේ නම්. ඒත් අරම පතය සම්පර්ණ වෙන්න නෑ. මගේ අරමුණ තිබ වෙන කෙනෙක් මරදින මන්දන්න මොහු ඉන්න බව. හැබැයි ඇදේ ඉන්න පුද්ගලයා කවුරු හරි මරණවා. ඇදේ කවර හිටියත් අ මරනවා කියලා හිතාගෙන කියිය? කවරු ඉඳල මැරුව ාණ හථ කරමපතති සම්පූර්ණ වෙනවා. එතන මගේ අම්ම හිටියෝ ආනන්තරීපාප කරමය සම්පූර්ණ වෙනවා න ජේමිස් කියල හිතාගෙන ගිල්ල වෙනක් මරුත් කරමපතය සම්පර්ණ න්න හැ ඇදේ ඉන්න කවුද ඕනම කෙනෙක් මර්නවා කිය හිල්ල රණයටත් කිරුත් රමපතය සම්පූර්ණ වෙනවා එතකොට මේ කර්ම පත කියල කියහම මැරෙන මොහොතේ මතක් වුණු සිද්ධ කරපු කර්මපතය අනිවාරය නිරේ උපද්ද වනවා මැරණ මොතයක් මතක් වෙන වනොත් ර පදවන මේ ජීවිත බොහෝ ොහොඳ සීලවන්ත ජීවිතයක් ගෙව පෙන්ඩ පුළුවන් නත් මරනාසන්න වෙලාවේ අන්තිම සිටවෙලිත් එක්ක පෙර කරමයක් එතට මත්වෙලා මට මතක්වෙඩ පුළුවන් කරමයක් ඒම මතක් වුණොත් ඒ කර්මයට අනුව උපත්වී සිද්ධවා. මේ ජීවිත කර ගත්ත කුසල ධර්මයන්ට හානියක් වෙන්න නෑ ඒගුසල් තියෙනවා මේ සංසාර මගේ ඉවරනෑ අර අකුසලුත් මගේ ඉවරනෑ සංසාර මංකර ගත්තුවා කව දරරිීපාක විඳින්න්න තියනෙනේවා නිසා ය අකුසලේට අනුව නිරේගමී වෙලා ඉප දෙෙෙන්න්නේ සිද්ධ වෙනවා. මේ ජීවිතය කරගත් අකු සසලකරමයක් මරන ොතේ මතක්කුුණොත් ඒත් නිරේගමම් වෙලා හිප දෙන්න සිද්ධ වෙනවා. මරණ චේතනාව යුක්තව අගේම සතිකට පොල් එගෙලුවවා දෙෙමනතන් වැඩ ති කියල මරනවා. ඒමතන කැත්තෙන් කොටල මරනවා. මෙ මොකක් හරි උපක්‍රමය පාවිච්චි කලා නමුත් සමහල්ලාට කැතිපාර බාගිට වැදනා. කැපිලදීවා. වෙඩි වැදනා නමුත් ඉලක්ක කරපුතැන්ට වැදු නැති නිසා ෙඩි ගන දීව කියලා අපි කියනවා. ඇතම් පොළුපාර වැදිල දීවා හැබැයි මේ පොළුපාර වැදිිච්ච තැන තැලෙනවා සමට දුවන සතිකට ගලත් දාළගහන දුවනකොට පොල්ලක් දාලාගහනවා. එදකොට වැදිච්ච තැන තැලෙනනවා සමහලට කකුලක් වැදුනට තුන ති ෙදිහ වැදන ඒගේ අටකෝට පොකරඩක් පුළුවන් ඒවෙලාේ ඇටකට උපුරලා තිෙදුණුත් වේදනාව දරගෙන දුවනවා ඊට වඩා ජීතය පිළිබඳව තන්ාව වැඩිකිද නමුත් ඒයාගේ ඩි කියලලා හරි පොල්ල එ හලා හරි ඇටකෝට බින්න නං. ඒ සක්තයා සූපත් කරවන්න වෙන කවරුවත් නෑ. අපි ගහිින් වැටලි හරි කවු හරි ගහලා හරි අපේ යටකෝටුවක් බඳුණොත්. අපිට සලකන්නඩ හොකක් අයින්නවා. ඒගොල්ල අපට කකුල යට ිඳන නම් පයි අඩුවක් දෙන්නන්නේ. එක්ක වඩගෙනයන නැත්තන් රෝධපුටුව කෙක්තියනවා මහරලාට වැසිගිලි පෝච්චය හිතන් ලගට ගෙනල දෙන්නේ. එහෙවත් බහින්ද දෙන්නේ. එතරම් ආරක්ෂා කරගන්නවන් ආපහු ඇටකෝටුව සම්බන්ධ වෙනකම් සිංහල වෙ මත්තේක් ගාවට කිය ෙල් බඳල පත් බදලලා. ල්ලට කු හොල්ලන්ට දෙන්නැතුව දස් ානක් තියෙනවා. ෝහල වෛද්‍යවරයෙක් ඩාවටගේත් සහරලාට එක්ෂ්‍රේ පරික්ෂණයක් වවාගේ කරලා ඇටකෝටුව බල කොච්චරක් ඇටකෝටුව බිඳිරට කියල බලලා ඒ ඇටකෝටුව බිදිච්ච ප්‍රමාණී හැටියට සමහරලාට යකට පතුරු තියන්ඩෝන එක තිීරණය කරනම් එකට මෙච්චර යකඩ තියන් ඩෝනේ. මේ යටටකෝටුවට මෙච්චර ඇන අල් අන් ඩෝන. ඇනල්ලලා මෙච්චර කාලයක් එකතන තියලති යන්්ඩෝන. නැවත අවුරුදු මෙච්චරකින් නැවත සැත්කමක් කරලා මේ යකට. තුයින් කරන්් ෝන තීරණය කරලා ඒ වැඩත් කරනවා. එහෙම කරලා අපිසුව පත්වෙනවා. නමුත්තර මගේ පොළපාරිෙන් ඇටකොඩු පිපෙච්චේ අර සතාට එහෙම කරන්නට කවුරුවත් හිටි නෑ. එයා ඒකෙන් අප්‍රමාණ වේදනාවක් වදිනවා ඇටකෝඩ් පිපුරුවන පසේ තැන්ගොල කැල්ෙන් බැඳෙනවා වෙනත් තවත් ඇැලීම් පොඩිවී මැතිවුණාන ඒ තැන්ගොල වෙනත් රෝගා බාද හට ගන්නවා. ගෙඩියෙනවා කුණ වෙනවා. ඒ විධ ප්‍රශ්නෝලින් යයා දුක් ඉදිනවා සමහරලාට ඒනිසා අය? ක්ොත්ජයාගන්න බරුව කණඩත් නැතු ොඩත් නැතු වේදනාවයි පිපාසාවයි කුසගින්නයි ඔක්කොම දරාගෙන වලිලා වේලිලා මැරිලන නමුත් මට පානගහත කර්මපතය සම්පූර්ණ වෙලා නෑ සතා මැරුණෙ නෑ අ විඳින දුක් එයාට වෙච්ච වෙනත් ආඩන පීඩන ඒ ඔක්කෝහ මට සංසාරි ඒ විදිහටම එකවතාවකට නෙමෙයි සිය දහස් වතාව විපාක දෙනවා මං අතින් උනේ එක වැඩයි නමුත් ඒක එකකින් මට විපාකදිලා ඉවරවෙනඕන මේ සංසාරරි බොහො හොඳයි එකකට සිය දහස් වතාවක් එකට වන්දිගේවඩ ව එකයි මේසංසාරච්චන භයායනක. දේනිසා වර්තමානය අදා අපිට වෙන දේවල් පිළි කාහෙදනවා. තමට අරයයට පොල්ලෙන් ගහපු තැන ගඩියක් ඇවෙල්ල ගුන් වෙලා නරක් වෙලා අයට පිකාක් ඇදන වන්න පුළුහ. මටත් ඒකමයි මේ විපාක දෙන්නේ. අපි සමහලට පුද්ගලයන්ට ගහනවා. අත්තර දහදනෙක්ට වෙලා පොළු කඩාගෙන එකමින්හෙකුට ගහන. ගහනොට අපි බේරබේර ගහන්න යැන ඩට ගහන් දෙපා කොන්දර ගහන් එපා. ට ගහන්න්නපා එහෙම බේලල්ලක් නෑන පැනපැන පැනපැන කොහට ගහනවද දන්නේ ගහනවා. සමහලට පයිත් ගහනවා. එදකොට ඇරූල් සපත්වක් එම දාගනල බඩ දිහට පයින් වැදනු කොන්ද දිහට පයින්ග ඒ වක ගඩුව දිහටන ඇන්ඩ පුළුවහන්. ඒගෙන් වකු ඩුව තැලෙන්ට් පුළුවහන් පස්සේ එයාට ඒක නිසා වකු ගඩුවේ ආබාධයක් වකු ගඩුවේ ගෙඩියක් එඩ පුළුවහන්. නමුත් අර ගහපු දහ දෙනෙක් ගැහුවනන් දහ දෙෙනගෙන් කාගේ පාපහරද දන්නන්නේ වකුගඩුට වැදුණ. කෙනාට සංසාර ඒ ආබාදය ආත්ම සියදාස් ගන විපාග දෙෙනයිවකු ගඩුවෙ ලෙඩීම. අක්මා වෙලෙඩම කොඳු යටට ැඩුවනක් ඒකෙ ලෙඩෙේම ඔලුවට ගහර වෙනත් ප්‍රශ්යක් ඇතුව නරන්ගේ ලෙඩේ මයට ආත්ම සිය දස් ගනන්ගොල විපාක දෙනවා. ඒවා තමයි කරු රෝග හැට මතුවෙන්නේ. වකු ගොඩුව අමාරු කියයනවා අත්මා විදිමිලා කියනවා දිය වෙලා කියනවා. අර පහරවල්වලින් අරයට මකක්ද වනේ ඒක මට සියදස් ගන ආත්මන ඉපක් විදින්න සිද්ධ වෙනවා. නමුත් මැරුවනෑ. පතිය සම්පූර් නෑ ඒනිසයි භාගතුන් අහස දේශනා කලේ මේ සතිකට ගලක් දාලා ගහනකුට පි හිතන් දේවල් කොච්චර ද නවාද මේ ගල කොහහි වැදයිද කොතන වැඩයිද මොවාගේ තත්වයක් උදාවයිද ඒ මට සංසාරි කොහොම විපාකදීද සමහර කෙනෙක්ම ප්‍රාණ ගහත කරන්නේ නැහැ මදරුවත් වහන ඒත් පා ගහත කරන්න නොත් මදුරුව නිරන්තරයෙන් කනගවට ඉල්ලකෑ ගහනවා. ඒවෙලාවට අත තියෙන තුවායක්වාගේ දෙ කරන දේශසිතෙන් වැෙනුවොත්. එකනි වදරවා මරණ සිතත්තිබුන්නේ නොත් මේ මදුරුවාගේ කෑගැහීම නිසා මට ඇත්තිව ෙනවා අදේශ සිත. ඒ නිසාමකේතියෙන් වෙනූ සමහරලාට යගේ වැදිලින් කකුල කතපයි කඩි පුළහන්. දවේශ සිතත් පදනම් වෙච්ච නිසා ඒක මට විපාක දෙන්නේ නෑ කියල කියන්න පේ. බොදේ සිතුවිල්ල දේශ සහකතයි සමහලලාට මව්පීර දර්ුවකට පරක් හනවා යයා වැරද්දක් කරන වැරද්දෙෙන් බේරගැ්ඩ ඕන නිසා. එතකොට වැරැද්දෙන් බේරගන්ඩ පහරක් දුන්න හම නොත් හිත ඇතුලි තියෙන මොහු වැරදි කරණ එකින්. දහස්රල නිවැරදි මිනිහෙක් කර ගන්ඩෝන. ඒ අදස යයට තියෙනවා. නැතු මමුහහි ජීතයට හානිය කරන සවභාවත් නැතන් හිටියොත් හිටියාවේ නැත්තන් මරුණාව කිය එහෙම දසක් නෑ. නත් එතන කාරණාවේඒ තරම්ම ලොකුවට බලපාන්න හැ. නමුත් සමහරලාට හානික් වුණුොත් ආපහ සූපත් කරඩත් මවපයාම කටයුතු කරවා. නිසා ඔහු අනුකම්පාව පදනම් කරගෙන මයි ගඩුවන් කළේ නමුත් සමහරලාට නොහිත පවිධයට හානියක්ක් වඋොත්? යාම සෝපත් රීමත් කරනවා එකරනාව විතරන් ලොකුවට බලපානිෙක් නෑර අමානුශ්‍රක මට්ටමෙක් නැති නිසා ඒකාරනාවද අපි විශේෂයෙන් මතකතියග්ඩෝන දෙයක් දේශනාව ආරම්බෙධමත් සඳහන් කලා මධ්‍යම ප්‍රතිපදව යනෑ. භාගිතුන් වහසේගේ දේශනාව මධ්‍යම ප්‍රතිපදාවමයි. එහෙම නූනුත් අන්තගාමත් අපි ජීවත්තයයට බැරූ යනවා. යනිසා භාගිතුන් වහසේ තහනන් කරලා නැහැ තුවාලකට බෙදධහන් දෙපා කියල තුවාලට බිහිද්ධන් දෙපා කියල සඳහන්රලා නැෑ. බිෙත්වාගේ පවිචිරන්න දෙපා කියල සඳහන් කරලා නැහැ අපි අයඇතුලි සත්තු ඉන්නවා. සුදු ජවිී ජීගත්තේ නො බැක්ටරිය වර්ගවාගේ ඇ ඒයෙන් අපිට ඇතිවෙන යම් කරදයක්ක් වුණ තකිව පළුබෙත්වාගේ දේවල් පාවි්චි කරන. ත් බුදුජන්හසේව එපා කියල තහන කරලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහසේ අපි ශන දේශලාපින්න තරගතතුර ලබාපු මරහත්තන් වහසේ එකදවසක් බුදුරජාණන් වහසේළඟට ගිහිල කියන ස්වාමීී පැන්වලගන්න බෑ කියලා. යන ද කියෙව වාමි මේ වතලි සත්තුවෙන් ව අනිහරට කෙළ සඳහන් කලා පෙරා ගන්නකවා පෙරල වල දඩකිවා. ස්වාමිණ පෙරුව පෙරාපිකේ තම ඉන්න කියෙ හවා. ඉඩවල් කොහමද දැක්ක කිය ලහවා. දශවය ස්වාමින්නේ ඉර්ගීෙන් බැල අබිඥාවකින් බැල්ව කියලා. ඉටවස දේශනා කලා ඉගදීම් බලන්නපා. පියව ඇහැ පේ නැත්තං වල ගඩකිවා. ඒතමයි මධම ප්‍රතිපදාවග. නැතුව අභිඥ්ඥාලාන් වහසේ නමට එහෙක් කිම ආහරය ගඩබැරුව යන. පි බ ගන්න හරි ද්ද ජීවින්වා. භාගිතුන් වහස මහාකාරුණයකයි කියලක් සඳහන් කරහමේ මහා කියන වචනේ ප්‍රමාණය කොහෙද තියන්නේ කියනකාරනාව න ලොවතුර බුදු කෙනෙ හැර මංත හන්හස නොකටව තීරන කරන ැරිද. ප්‍රඥාව භාගිතතුන් වහසේ සතු. ඒක මනින්ට බෑනිෙල්ලෝක කාටව එනිසා ඔය කරණාව දිගට දිකට සාකච්ඡා කරගෙන ුත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට සතර මහා තෙරවරුන්ගේ තියන ප්‍රඥාව හිතාගන්ඩුවත් බැෑකල සහර ක්ොම රහතන් වහන්සේ. ත් අසූ මහා්‍රාවකය කෙලකෙන මහාකල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරලා යතෙන්ටෙන්. එෙදර නිසාාතනය සතර මහාතෙරූල් කියෙන සුවිශේෂී රහතන් වහන්සේලා හතරදිනාගේ ඥානය අසූ මහාශ්‍රාවකයන් වහන්ේ නමකට හිතාගණඩුවත් බැරි තරන් ඥානය. ඉළකට සඳහන් කරවා අග්‍රශ්්‍රාවකයන් වහන්සේලා දෙනමගේ ඥානය. දෙවට අසූ මහාශ්‍රාවකයන් වහසේ අග්්‍රස්ශ්‍රාවකයන්ගේ ඥානයේ දිහා බලන්ඩ ගියත් කොහොමද කියන කාරනාව නිෙමෙයි සඳහන් කරන්නේ. අසූ මහාශ්‍රාවකයකුට හිතාගණ්ඩ බැරිවෙච්ච සතර මහාතෙරවරුන්ගෙන් කෙනෙක්. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ඥානය දිහා බැලුවත් උන්වහන්සේලාට ඒ ඥානය හිතාගණ්ඩුවත් බැක කියලා. ඊලකට සඳහන්කරනවා අග්‍රශ්‍රාවකින් දෙන වහන්සේගේෙන් ැ අපි නහිතන දෙන්නම සමානයින්නේ ම අග්‍රශාවකය සඳහකරනව මුගලන් මහරහතන් වහන්සේට සැරියුත් මහරහතන් වහන්සේගේ. ඥානයේ සීමවාමහන්ඩ බෑ කියලා හිතන්ඩවත් බෑ කියල සංකරව සැියුත් මහරතන්හස ොතරන ප්‍රඥාවන්තද. සැරියොත් මහරහතන් වහසේට පසේ බදුරජාණන් වහසේගේ ප්‍රඥාව හැන්ඩත් ැ පස බදුරජාන් වහසට ලෞතර බදුජාන් වහසේගේ ඥානශක්තිය දකින්නත් බහැ. පසේ බදුරජාණන් වහසට නෙමෙයි අන් කිසිම කෙනට ලෞතර බුදුරජාන් වහසගේ ඥානයේ සීමාවවත් හඩ බෑ. තවට අපේ බුදුජාණන් වහසේ ප්‍රඥාතික බුදු කෙනෙ. ප්‍රඥාධක ්‍රද්ධාධක වීරාදික කියලා බුදුරු කොට්ටාසත්තුනයි. වර්ාධික බෝසතාණන් වහන්සේ මොනදේ තිබත් වීර කරනවා. වීර්ාධික බෝසතාාණන් වහන්සේ දැනගත්තනං උන්වහන්සේ මහාකල්පා අසංක්‍ය දාසයයි ලක්‍ෂයකින් කරන වැඩේ. ඒ වැඩේම තමයි ප්‍රඥ්ඥාධික බෝසතණන් වහසේ මහකල්ප අසංක්‍ය හතරයි ලක්‍ෂයකෙන් කරන්න නීතිවරණින් පස්සේ. වීර්වන්තයන් වහන්සේ නියතිවරණෙන් පසේ මහාකල්පා අසංක්‍ය දාශයයි ලක්ෂ එකකින් සම්පූර්ණ කරන පාරමිතා ටික, ප්‍රඥාවෙන් අධික බෝසතාාණන් වහසේ මහාකල්ප අසංක්‍ය හතරයි ලක්ෂයකෙන් කොහොමද කෙරයි. කියන කාරණාව දන්නවනං වීරය අධි බෝසතාාණන් වහන්සේ උන්වහන්සේක මහාකල් පසංක්‍ය හතරින් කරනවා මයි කරන්න තරං වීරයක් තියෙනවා. නමුත් උන්වහන්සේට ඒ වැඩේ එහෙම කරඩ උන්වහන්සට හිතාගඩ බෑ කොහොමද මහාකල් පසංක හතරින් එක කළේ කියෙන කාරනාවත් හිතන්න බෑ එහහින් උන්හසට තන්ටෙන්ටබ එනම් අප බදුජාන් වහස ප්‍රඥාති බුදුරාණන් වහන්සේ. එහෙන් ඥානපතේ ගැන තව උතුර අබුදු කෙනක් කින මික් වෙන කෙකුට දකින්නට ලබන්නේෑ. හිතරයි අනශක්තිය. අඥාව ඇත්වූ එහෙනම් මේ කාරනාවට මමත් බඳුන් මේේද ගෙන කාරණාව දකිට පුළහන් එනිසා ජාතියාගම් පේදයකින් තොරව මේ වෙලා උපදේශයක් දෙනවනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කර මේ උතුන් පන්සල්. ආරක්ෂා කරගෙන ජීවත්තයෙන්ට පුළහන්නම්. ඔබේ ජීවිතය කොයි තරම් ආරක්ෂාවක්තියනවද රැකවරණයක් තියෙනවද කියන කාරණාව. සිල් ආරක්‍ෂා කරන්න්නට පටන් අරගෙන ටික කාලයක් ගතවෙනකට ඔබටම දැනෙන්න්නට පටන්ගන්නවා. ආං ඒ සුවය අත්වෙලමින් සම්මාදිිට්ටියයේ සම්මාධිට්ටික පුද්ගලයේ කැටියට සසර කුසල් එකතු කරගන්නඩ පුළහන් අන්සාරෙන් මිදෙන්න්ට ඔබටත් පුළහන්කම තියෙනවනක් ඔබ හැබෑම භග්‍යවන්තේ. එනිසම සියලු දෙනාටම මේ වෙලාවේ අවවාධයක් අනුශාසනාව කැටිටි සඳහන් කරනවා. අපි ආගමක් ගැන නොහිතා, මේ උතුම් සිල්පද පහ. ආරක්ෂා කලො සියලු දෙනාටම සැලසෙන්නව් අප්‍රමාණ යහපත. පෞද්ගලිකෝ තමතමන්ගේ පෞල් ජීවිතයට ආර්ථිකයට හැමඳටම යහ තීලයෙෙන් යුක්ත වඩ පන්සසිල් මත පිහිටන්ෙ කෙ සිරුදනනාටු වෙලා සිහිත්.